ආමි කමාන්ඩර් ප්‍රීමියර් ලීග් තරගාවලිය එහෙමත් නැත්නම් යුද හමුදාපති කුසලාන තරගාවලිය පළවෙනි දවස අවසන් වුණේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම දක්ෂතා එක්ක තරගාවලියේ පළවෙනි තරගයේ තිබුණේ සීකුගේ ප්‍රසන්න නායකත්වයෙන් දෙන නොදන් වෝරියර්ස් කණ්ඩායමත් දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් දෙන සදන් වෝරියර්ස් කණ්ඩායමත් අතරේ තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු ප්‍රසන්නගේ කණ්ඩායම ලකුණු 142ක් ලබා ගන්න සමත් වුණා ප්‍රසන්නගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභය වුණු අශාන් ප්‍රියංචන ලකුණු 39ක් ලබා ගනිද්දී නායක සීකුගේ ලකුණු 30ක් ලබා ගන්න සමත් වුණා සුපිරි පන්දුවැයීමක නිරත වුණු දිනේෂ් පෙරේරා ලකුණු 29කට කඩලු 4ක් දවා ගන්න සමත් වුණා ලකුණු 143ක ඉලක්කය හඹා යන්න ආපු චන්දිමාල්ගේ කණ්ඩායම ලබා ගන්න සමත් වෙන්නේ ලකුණු 81ක් විතරයි චන්දිමාල් හොඳ ආරම්භයක් ගන්න උත්සාහ කළත් චන්දිගේ ඉනිම ලකුණු 23කට සීමා වෙනවා එතනින් පස්සේ දිගින් දිගටම කඩලු බිඳ වැටීමත් එක්ක චන්දිගේ කණ්ඩායමට ඔලු උස්සන්න ලැබෙන්නේම නැහැ ශ්‍රී ලංකා සංචිතයට අලුතින් එකතු වුණු සුමින්ද ලක්ෂාන් ලකුණු 19ක් ලබා ගත්තත් ඒක ජයග්‍රහී ඉලක්කයට යන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ පන්දුවැයීමේදී සාර්ථක වෙන සීකුගේ ප්‍රසන්න ලකුණු 17කට කඩලු 3ක් බිඳ දාන්නේ තාමත් Tamanට තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට වැඩ පෙන්වන්න පුළුවන් කියන එක තේරීම් කමිටුවටත් ඉතා හොඳින් පහදා දෙමින් පළවෙනි දවසේ දෙවැනි තරගයේ තිබුණේ අසෙල් ගුණරත්න නායකත්වයෙන් දෙන ඊස්ටර්න් වෝරියර්ස් කණ්ඩායමත් තිසර නායකත්වයෙන් දෙන වෙස්ටර්න් වෝරියර්ස් කණ්ඩායමත් අතරේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන තිසරගේ කණ්ඩායම ලකුණු 177ක් ලබා ගන්න සමත් වෙනවා තිසරගේ ආරාධනාවට තරගාවලියට එකතු වෙන උපුල් තරංග නොදෙවි ලකුණු 100ක් ලබා ගන්නේ 4 පහර 14කුත් 6 පහර 2කුත් එක්ක පිටිය පුරා අලංකාර පහරවල් එල්ල කරන තරංග තාමත් තමන්ගේ ඇඟේ ක්‍රිකට් තියනවා කියන දේ තමයි පෙන්වුවේ තිසරගේ කණ්ඩායමේ ලකුණු 177ක් ලකුණු 100ක් තරංගගේ පිටින් වාර්තා වෙද්දී ගියහන් කෝරළගේ ලකුණු 33ක් ලබා ගන්න සමත් වෙනවා පන්දුවැමේදී සාර්ථක වෙන රාජේන්ද්‍ර පුංචේවා ලකුණු 20කට කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා ලකුණු 178ක අපහසු ඉලක්කයක් හඹා යන්න එන අසෙලගේ කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 120ක් විතරයි අසෙලගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන හිමාශ ලේනගේ ලකුණු 34ක් ලබා ගනිද්දී නායක අසෙල ගුණරත්න ලකුණු 32ක් ලබා ගන්න සමත් වෙනවා පන්දුවෙන් වැඩ පෙන්වන මාලක මදුශංක ලකුණු 18කට කඩලු 4ක් නායක තිසර පෙරේරා ලකුණු 11කට කඩලු 2කුත් බින්දාන්න සමත් වෙනවා ওই විදිහට හුරු පුරුදු නම් කිහිපයක දක්ෂතායක තමයි පළවෙනි දවසේ තරඟ දෙක අවසන් වෙන්නේ මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්